interesting destination එකකට අද අපි ඇවිල්ලා ඉන්නේ හැටන් වල. අපි දැන් යන්න හදන්නේ ලංකාවේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ එහෙමත් නැත්නම් කඳුකර දුම්රිය මාර්ගයේ තියෙන දිගම ටනල් එක බලන්න. ප්‍රධාන දුම්රිය උමකක් බලන්න. ඒක ලංකාවේ තියෙන දෙවැනි අත විශාලම රේල්වේ ටනල් එක. මේ ට්‍රැක් එකේ තියෙන ලොකුම ටනල් එක. අනිත් ටනල් එක කියන්නේ ප්‍රධානම ලංකාවේ දිගම ටනල් එක තියෙන්නේ කෝස්ටල් එකේ. ඒ කියන්නේ මුහුදුමඩ දුම්රිය මාර්ගයේ බෙලියත්ත පාතර දුම්රිය ස්ථාන දෙක අතර තමයි ඒක පිටලා තියෙන්නේ. මේක තමයි කලින් තිබ්බ ලොකුම වගේම දිගම රේල්වේ ටනල් එක. අපි යන්න හදන්නේ ඒක බලන්න. අපි ගිහින් බලමු කොහොමද කියලා. මං හිතනවා ටෝච් එකක් දාගෙන යන එක හොඳයි. සත්තු ඉන්න පුළුවන් හින්දා මේ ගොඩක් දුර දිග ටනල් එකක් යනකොට ගොඩක් කට්ටිය එනවා. අපිට පේනවා ටෝච් ගහගෙන. ඉතින් අපි ටෝච් එකක් ගහගෙන යන්නේ කියලා බලුවේ. දැන් අපි ටනල් එක මැද්දේ ඉන්නේ. ටිකක් දුර ආවා. මම හිතන්නේ කිලෝමීටර් ගොඩක් නෑ. මීටර් 300ක් විතර ආවා අපි දැන් ටනල් මැද්දේ. තව මීටර් 500ක් විතර යන්න තියෙනවා. මම හිතන්නේ මීටර් 800ක් විතර ඇති මේ ටනල් එක. අපි මෙතන නැවතුනේ මෙතකද මෙතන තියෙනවා පොඩි ඒරියා එකක් අපිට සේෆ්ලි ඉන්න පුළුවන් හදිසියේ ට්‍රේන් එකක් ආවොත්. මම හිතන්නේ දැන් පොඩි මැණිකේ ට්‍රේන් එක ගොඩක් ළඟින් ඇත්තේ. අපිට එන් දෙකට යන්න අමාරු වෙයි. එහෙනම් මෙතන සේෆ් තැනක් තනින්ද අපි මෙතන නවතිනවා. එතන ඉඳන් අපි වීඩියෝ කැප්චර් කරගමු. ගොඩක් ළඟින් ඇත්තේ ට්‍රේන් එක දැන් ගැටන වලට ඇවිල්ලා ඇත්තේ දැන් ලවද්ද හරි නේද? ට්‍රේන් එක ඩිලේද කියලා අපි දන්නේ නැහැ. කමක් නැහැ මෙතන ඉන්නේ. ඔයකට සේෆ්ටි එකට හොඳයිනේ. මේක නම් මොකුත් නැහැ. වැඩිපුර හැන්නේ බවුල් වලින් වැහලීනියෝ කෑ ගහන සද්ද තමයි. වෙන මොකුත් නම් පේන්නේ නැහැ. ටනල් එකෙන් අනිත් පැත්තට ආවා. දැන් අපි ඉන්නේ හැටමුවේ මතකලයි ස්ටේෂන් දෙක අතර. අපි දැන් ඉස්සරහට යනවා. හැබැයි අපිට ආයි හැටන් වලට යන්න ඕනේ. යන්න තියෙන එකම එක පාරයි. රේල්වේ එක දිගේම ආයි අනිත් පැත්තට යන්න ඕනේ. ඉස්සරහට ගිහින් බලමු. මහා ලස්සන දිවකක් තියෙන්නේ. ටී සෙට්ස් ගොඩක් බලා ගන්න පුළුවන් ලස්සන ලස්සන. ඔද ලස්සන්ට ග්‍රෝග ග්‍රූම් කරලා තියෙනවා ඒගොල්ලන් ස්ටේට් එක. මම හිතනවා මෙතනින් හරියට විශ්වරට පයින් ගිහිල්ලා වැඩක් නැහැ. එහෙනම් අපි ආයි හැටන් වලට යනවා. බලමු අපි ආයි හැටන් වලට ගිහිල්ලා මොනවද අපිට කරන්න පුළුවන් කියලා. හැටන් වල ක්ලයිමේට් එක හොඳයි. ටිකක් ක්ලවුඩි. දැන් තමයි අවව ටිකක් වැටුනේ. මැචර්ලා නිකන් ලයිබර් කාලගුණයක් තිබ්බේ. ඒ වුණාට වැස්සේ නැහැ. ක්ලවුඩි. තාම ක්ලවුඩි. ඒකට දැන් පොඩක් ක්ලියර් වෙගෙන එනවා. බලමු අපි හැටන් වලට ගිහිල්ලා මොනවද කරන්න පුළුවන් කියලා. සෙපරේට් එක.
දැන් අපි ආයි අනිත් පැත්තට හැටන් වලට යනවා ආපු පාරේම නේදෝගත් එක්ක ගොඩක් මිනිස්සු මේ පාර දැන් පාවිච්චි කරන්න යන්න මොකද මේ පැත්තේ ඉඳලා හැටන් වලට යන්න පාරවල් තියෙනවා හැබැයි ටිකක් දුර ගොඩක් යන්න ඕනේ ඒ හින්දා මේ channel එක cross කරලා යන එක තමයි ඒගොල්ලන්ට ලේසි ඒ හින්දා ඒගොල්ලන් ගොඩක් වෙලාවට use කරන්නේ railway එක තමයි හැටන් වලට යන්න ගියාම මොකද ඒක තමයි ලේසිම විදිහ ඒගොල්ලන්ට යන්න අපි දැන් හැටන් ඉඳලා ඇල්ලට ආවා. ඇල්ලේ අද අපි නතර වෙන්නේ ස්ටේට් එකේ තියෙන බංගලෝ එකේ මැනේජර්ස් බංගලෝ එකේ. මම දෙයට කියන්නම් මේ ස්ටේට් එක ගැන විස්තර ටික. අදලේ අපි මෙහි ඉඳලා ගොඩක් දුරට අපි හෙටත් මෙහෙ නතර වෙනවා. මම ගන්න විස්තර කියන්නම් ඉස්සරහට. හෙට උදේට මම හරියට බංගලෝ එක පෙන්නන්න දැන් කරුවල වැටලා තියෙන්නේ.
morning travelers. අපි දැන් ඉන්නේ ඇල්ලේ. ඊයේ අපි ඇල්ලට ආවා. අපි දැන් නැවතිලා ඉන්නේ KINELLAN state එකේ managers bungalow එකේ. KINELLAN state එක කියන්නේ අපිගේ plantations ලාට ආйти. ඒවත් නැත්නම් නමනුගල වැවිලි සමාගම් රට ආйти. හෙක්ටයාර 120ක් විශාල ලස්සන tea state එකක්. මේ state එකේ manager අපි අඳුරනකොට කියන්නේ කියවීම අපේ හිතවත Sri Lankan ආජිත් කියන මහත්මයා තමයි මේ state එකේ manager විදියට කටයුතු කරන්නේ. ඉතින් අපි ආව මෙහි නවතින්න. ඇල්ලේ තියෙන ඕන කෙනෙක්ට බලන්න පුළුවන් දේවල් තමයි මෙන් හරිය යන්න පුළුවන් රාවණා falls ඒ වගේම නමරුගල කන්ද ඒ වගේම මෙතන තියෙන අපිට KINELLAN sea state එක ඒ state එක බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට තියෙනවා KINELLAN tea factory එක බලන්න යන්න පුළුවන්. නැත්නම් ඇලරොක් බලන්න යන්න පුළුවන්. දෙමෝතර 9 arch bridge එක බලන්න යන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෙමෝතර station එක බලන්න යන්න පුළුවන්. ඒ වගේ ඇදට යන කෙනෙක්ට බලන්න පුළුවන් ගොඩාක් දේවල් තියෙනවා. මේ අපි ඉන්න බංගලෝ එකේ ඉඳලා ඊස්ට් එකට ගත්තොත් මේ direction එකෙන් අපිට තියෙනවා නමුනුකල කන්ද ලංකාවේ තියෙන උසම නදු වලින් එකක්. වෙස්ට් එකට ගත්තොත් අපිට බලා ගන්න පුළුවන් මාර ලස්සන කන්ද. හැබැයි කන්ද උඩ තියෙනවා මාමේ උනාසපු මාර ලස්සනට පේනවා රෑට මාරම ලස්සන ලයිට් දැම්මම. මේ පැත්තෙන් එහෙම නැත්නම් නෝත් එකෙන් අපිට තියෙනවා ඇල ටවුන් එක. ඒ වගේම සවුත් එකෙන් නම් තියෙන මේ ස්ටේට් එකේම කෑල්ලක්. ඒක හින්දා අපිට ඉතින් ඉහට මොනවද තියෙන කියලා පේන්නේ නැහැ. බලමු අපිට මොනවද මෙහි හරිය තියෙන ටුවරිස් ඇක්ෂන්ස් තියෙන දේවල් බලන්න යන්න පුළුවන් කියලා. අපේ යාළුවා මිස්ටර් නායක් මෙන්ජින් කිව්ව විදිහට මේ ඉන්න ෆොරිනර්ස්ලා මෙහෙට එන ෆොරිනර්ස්ලා ගොඩාක් විසිට් කරනවා මේ KINELLAN tea factory එක. එයාලට ෆුල් ටී එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. කොහොමද තේ කඩන්නේ, කොහොමද තේ විවිධ වර්ගයේ තේ නිෂ්පාදනය කරන්නේ, බලමු කොහොමද අපි ඇල්ලේ ටුවර් එක කියලා. වෙලාව හවස 6යි කාලයි. අපි අද දවසම ඇවිදින්න ගියේ අපි බැංගලෝර එකට වෙලාම හිටියා රිලැක්ස් එකේ. දැන් බැලුව පොඩක් අවුවත් බහලා තියෙන එකේ ටවුන් එක පැත්තට පොඩක් ඇවිදලා ඉන්න කියලා. බඩු වගේකුත් ගන්න තියෙනවා. අද අපි ඇවිදින්න ඉඳන් ඉරපු තැන් ටික අපි හෙට ඇවිදින්න ඉඳන් ඉන්න. මොකද අපි පොඩක් රෙස්ට් එකේ හිටියා ඊයේ පොඩක් ටයර්ඩ්. ඒ හින්දා අපි ටවුන් එකේදී හම්බෙ මොනවද අපි ගන්න කියලා බලමු.
Thank you.
bridge එක බලන්න යන්නේ. වාහනේ ටිකක් ආවා කන්ද බල්ලෙහාට පයින් යනවා. අපි එතන ගිහින් බලමු. Not rich. Hello. Video enjoy karana and like karana comment karana share karana subscribe.